COVID-19 වෛරසය හේතුවෙන් ඇතිවන වසංගත රෝග තත්ත්වය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් සොයා යන පර්යේෂණ ගමන් මගින් එක් සංදිස්ථානයක් වෙත ළඟා වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් පිරිසකට හැකි වී තිබෙනවා. මේ වන විට සීග්‍රයෙන් පැතිර යමින් තිබෙන SARS-CoV-2 වෛරසය මාදිලි කිහිපයකින් යුක්ත බව සහ සමහර මාදිලි අනෙක් ඒවාට වඩා හානිදායක බවමින් පෙර පර්යේෂකයන් විසින් සොයාගනු ලැබුවා. ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු ආසාදිතයින් ලොව නොයෙක් රටවල්වලින් පැමිණි නිසා ඔවුන් මේ වෛරසයේ මාදිලි කිහිපයක් රට තුළට ගෙන එන්නට ඇති හැකියාව වැඩි. මේ නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛලජීව විද්‍යා ඒකකයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව තුළ SARS-CoV-2 වෛරසයේ මාදිලිවල ජාන නිර්ණය කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ පර්යේෂණාගාරයක් තුළ වෛරසයක සම්පූර්ණ ජීනෝම අනුක්‍රම නිර්ණයක් හෙවත් ජීනෝමික් සීක්වන්සින් සිදු කළ පළමු වතාව මෙය. මින් පෙර අපේ රට වෙනුවෙන් එවැනි ජීනෝම නිර්ණයන් සිදු කරන ලද්දේ විදේශයන්හිදී පමණයි. එවන් තත්ත්වයක් හමුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ලබා ඇත්තේ සැබෑ ජයග්‍රහණයක් බව නොඅනුමානයි. මෙම පර්යේෂණ කණ්ඩායම මෙහෙවමින් නායකත්වය ලබා දුන්නේ මහාචාර්ය නීලිකා මලවිදියේ මහත්මිය විසින්. ඇයගේ අධීක්ෂණය හමුවේ ආචාර්ය දේශනී ජයතිලක, ආචාර්ය චන්දිම ජීවන්දර, ආචාර්ය දිනුකායරත්න, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ලක්සිරි ගෝමස්, ශශිකා දයාරත්න මිනිමිය, ශහිරා තුනුස්සිය මිනිමිය, ආචාර්ය ටිහානිද සිල්වා, සමාලිද සිල්වා මිනිමිය, ආචාර්ය සචිත් මදුරංග, ආචාර්ය බුද්ධිනී ගුණතිලක, ආචාර්ය දුම්නි ගුණසිංහ, ආචාර්ය විමල් විමලචන්ද්‍රන්, තිලංගරාජ් පද්මනාදන් මහතා, ජයනිගමගේ මෙනවිය, වෛද්‍ය තුෂාලී රණසිංහ, ආචාර්ය චමත් ප්‍රනාන්දු සහ බියනාත් රණසිංහ මහතා මෙම පර්යේෂණ කණ්ඩායමේ කටයුතු කරනු ලැබුවා. මෙම ජීනෝම නිර්ණය නිසා ශ්‍රී ලංකාවේ සංසරණය වන SARS-CoV-2 වෛරස මාදිලි පිළිබඳ ඉතා වටිනා දත්ත අනාවරණය කරගන්නට ඔවුන් සමත් වී තිබෙනවා. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ හඳුනාගත් ආසාදිතයින් තුළ මෙම වෛරස මාදිලි 4ක් සංසරණය වන බවයි ඔවුන් පවසන්නේ. නව කොරෝනා වෛරසයට පිළියම් සොයමින් අපේ රටේ විද්‍යාඥයන් යන පර්යේෂණ ගමන් මගේ තවත් ඉදිරියට යන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ මේ අනාවරණය බොහෝ ඉවහල් වනු ඇත. ඒ පිළිබඳ සුභපැතුම් එක් කරන අපර ජීවිත බේරා ගැනීම සඳහා ඔබ සියලු දෙනා කරන මේ මානුෂීය ක්‍රියාමතියට අපි හිස නමා ආචාර කරමු.